මේ දන්නවද රජ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා? රජකම බේරගන්න එක? ඔව්. වෙන්න පුළුවන්. රජෙක්ට තියෙන ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඔය මේ කෑම බීම වලට වස දානවා. ආ, උදේ රජකම බේරගන්න එකත් ඒක ඒකේ කොටසක් නේද? ඒක කොටසක්. ඒ කියන්නේ ඒක ඊට වඩා ජීවිතේ බේරා ගැනීමේ කොටසක්. ආ හා. يعني රජකම නැතත් ජීවත් වෙලා ඉන්න පුළුවන්. වසක් විසක් නොදී හිටියොත්. ඔව් ඒක ඇත්ත. මේ එක්තරා කාලෙක රජ කෙනෙක් හිටියා මේ එයාටත් මේකම තමයි තිබ්බ ප්‍රශ්න. ඔය ආහාර පාන ඉඳුම් හිටුම් ගමන් බිමන් මේ හැම තැනකදීම රජ කෙනෙක් පරිස්සම් වෙන්න ඕනේ. ඔව්. මොකද මන් දැක්ක අපේ රාජාවලිය ගත්තාම ඒ රාජාවලියේ මේ රජවරු 183ක් විතර ඉන්නවා කියලා කියනවනේ. ඕකෙන් රජවරු 25යි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රජකමට පත් වෙලා තියෙන්නේ. රජවරු 25යි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රජකමට පත් වෙලා තියෙනවා. ඉතින් මේ රජතුමාටත් මේ මේක සෑහෙන ප්‍රශ්නයක් වුණා. කොහොමද මේ දෙයක් කණ්ඩ බෑ. එහෙම යනවා උගුරු. දෙයක් කන්න බෑ, බොන්න බෑ, වසද්ද විසද්ද කියලා හිතාගන්න බෑ. ඉතින් කොච්චර හිතට වදයක්ද නේද ඒක? ඒ නිසා මේ දවසක් මේ රජතුමාව මුණ ගැහෙන්නේනවා මේ මහලු පුද්ගලෙක්. ඇවිල්ලා මේ රජතුමාට දෙනවා පබළු වැට දෙකක්. හරිද? පබළු වැට දෙකක් දීලා කියන්නේ මේ පබළු දෙකට පුළුවන් ආහාරවල විෂ තියෙනවා නම් අඳුන ගන්න කියලා කියන්නේ. රජතුමාටත් මේක අහපු ගමන් කතහැකිනේ කියලා හිතට එනවා. හිතේ සතුටින් කතහැකි. ඔව්. හැබැයි ඉතින් මේක ටෙස්ට් කරලා බලන්න බෑ. ඔව්. ඒ නිසා රජතුමා මේ සේවකයින්ට කියනවා මේ විස දාපු ආහාරයක් ගෙන්න කියලා. දැන් මේ පබළු දෙක දාලා මොනවද වෙන්නේ කියලා බලන්න. බලන්න බෑ. විස තියෙන ආහාරයක් නම් ඒ ආහාරයට මේ පබළු බෝල දෙක දැම්මහම ඒ පබළු බෝල දෙක ඒ කෑම එකෙන් එළියට පනිනවා. හරිද? ඕක තමයි වැඩි. කෑමකේ වසක් විසක් තියනවාද කියලා දැනගන්න තියෙන ක්‍රමය ඕකයි. රජතුමා බැලුවා අඩි වැඩ. එහෙම පන්නේ. වාබළු වැට දෙක බරස් ගාලා ගන්න. හරිද? දැන් ඉතින් මේ දැන් රජතුමාටත් සතුටුයි, සේවකයන්ටත් සතුටුයි. අම්මෝ යන්තම් ඇති. ඉතින් මේ රජතුමාට දැන් හරි සතුටුයි. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. වෙන්ද කාපු නැති කෑම් පවා කන්න පුළුවන්. මොකද කෑමකට කලින් අර රජතුමා හොඳට සතුරින් කාලා දීලා හිටියා. එක දවසක් මේ රජතුමා සුපුරුදු විදියට පබළු බෝල දෙක දාලා බැලුවා ආහාරයට. කිසිම වෙනසක් නැහැ. මේ ඉතින් සැනසිල්ල කෑම ටික රස බැලුවා. අනේ ටික වෙලාවක් ගියා විතරයි රජතුමා සිහිසුන් ඇද වැටුණා. හරිද? බැලුවාම කෑම එකට ඒ වස දාලා. ඉතින් පබළු බෝල දෙකේ වැඩ කළා නැේද? නිවාඩු දවසක් කියලා එහෙම ඒවා නැහෙනේ. ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් රජතුමාට හරි දුකයි. ඒ කියන්නේ හිතේ ඕ රජතුමා සිහිය ආවත් දැන් මරණාසන්න මොහොතේ රජතුමා කියන්නේ මට පුළුවන් නම් මට මේ පබළු බෝල දෙක ගෙනාවු මිනිස්සයව දෙන්න කියලා. මේ රජවාසලේ සේවකයෙක් ගිහලා කොහමරි මේ මිනිස්සයා වරන් එනවා. ඇවිල්ලා මේ රජතුමා එක ප්‍රශ්නයක් අහන්නේ. ඔබතුමාට ඕන උනේ මාව මරන්නද කියලා. එතකොට අර සේවකයෙක් කියනවා අර මිනිස්සයෙක් කියනවා පස්වාන් දාසකර බුදුවන් දේවයන් වහන්සේ මේ කිසිම අදහසක් මගේ තිබුණේ නැහැ. එහෙනම් කොහොමද මෙහෙම වෙන්නේ? මම අර මිනිස්සු අහන ඒක තමයි මටත් හිතා ගන්න බැරි. දැන් මුල් කාලේ මේක ඉතා හොඳින් වැඩ කරා. ක්‍රියාත්මක වුණා. පස්සේ කාලෙක මේක නැති වෙන්න මොකද්ද හේතුව? කිව්වම රජතුමා කියනවා මමත් මේක ඉතාම හොඳින් පරිස්සම් කළා. මං හැමදාම සේවකයන්ට අණ කළා මේක කෑවට පස්සේ කන්න කලිනුයි හොදන්න කියලා. දවසට 6 වරක් මේ පබළු බෝල දෙක මං හේදුවා. එහෙමයි මං පරිස්සම් කළේ. කිව්වම අර මහලු මිනිස්සයා කියනවා එහෙනම් රජතුමනි ඒක තමයි ප්‍රශ්නේ. මගේ මේ પરම්පරාගත වස්තුවක් තමයි මම ඔබතුමාට ගෙනල්ලා දුන්නේ. මේකට ආහාර විෂ පරීක්ෂා කිරීමේ මොට නොවන හැකියාවක් තිබුණා කියලා මගේ මුතුන් මිත්තන් මට කිව්වා. මේක අපේ પરම්පරාවෙන් ආව පබළු වැට දෙකක්. හැබැයි අපේ මුතුන් මිත්තෝ කවදාවත් මේ පබළු හේදු වෙන ඔබතුමාගේ හිත හොඳ නිසා මේ පබළු වල ස්වභාවය වෙනස් වුණා.
මේක දවසට 6 සැරයක් හේදුවාම ආහාරවල විෂ දැනගන්න තිබුණු සංවේදීතාව ටික තමයි නැති වෙලා ගියේ. ඔබතුමාගේ හොඳ හිත තමයි ඔබතුමාට විනාශය ළඟා කළේ කියලා එදායි මිනිස්සයා මේ රජතුමාට කියනවා. වැඩි හොඳත් නරකයි නේද කියලා හිතාගෙන තමයි රජතුමා මියදුනා කියලා කියනවා.